ඒසාන සත්පුරුෂයන් නෙවෙයි නම් ඒ සමාජයේ එතකොට බුද්ධ ස්වභාවයක් ඒ සත්‍යයට පත් වෙනවා නම් එතන ඒ සත්පුරුෂයෙක් නොවෙන තැනට යන්නද? නෑ නෑ සන්න. ඒ එතන ඒ සමාජයේ ඒ ඉස්කෝලේ යන සමාජයේ සත්පුරුෂය අඩුයි. අඩුයි. එතන සත්පුරුෂ ස්වභාවය වැඩි කරනවා. ඔව්. එතකොට ඒක න බුද්ධ ස්වභාවයට යනවා. ඔව්. එතන ඒ කියන්නේ එයාට කතා කරන්න කෙනෙක් නැති නිසා. ආ ඒක ගුප්ත ස්වභාවයක් නෙමෙයි. ඒක හුදකලාව කියලා ඒකට කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවානේ හැම වෙලාවම කල්යාණ මිත්‍රයෝ සාගෙන යන්න. තමන්ට වඩා හැම වෙලාවම අඩියක් ඉහළින් ඉන්න කෙනෙක් හොයාගෙන යන්න කියලා කියන්නේ. ඔබට තමන්ට වඩා අඩියක් ඉහළින් ඉන්න කෙනෙක් හොයාගන්නේ නැත්නම් ඔබට සමාන කෙනෙක් හොයාගෙන යන්න. තේරුණාද? බුදුරජාණන් කියලා තමන්ට වඩා ඉදිරියෙන් ඉන්න කෙනෙක් හොයාගෙන යන්න ඉස්සෙල්ලා. ඔබට එහෙම කෙනෙක් නැත්නම් ඔබ හා සමාන කෙනෙක් ඇසුරු කරන්න. ඔබ හා සමාන කෙනෙකුත් ඔබට නැත්නම් ඔබ හුදකලාව ඉන්න. දැන් උතන ඔය මහත්යා ගුප්තයි කියලා කියන ඔය හුදකලාව කියන තැනට. තේන්න ඒක ගුප්ත භාවයක් නෙමෙයි. මං ගුප්ත භාවය කියන්නේ මාත් සමහරුන්ගේ ගුප්ත භාවයක් තියෙනවා. ඒගොල්ලෝ කතා කරන්නේ හැසිරෙන්නේ තනියම කතා කරනවා තනියම හිතනවා ඒ වෙනි ඒ ගුප්ත භාවය මං කතා කළේ මහත්යාව කතා කරන හුදකලාව ගැන. තේන්නාද? ඒ හුදකලාව බුදුරජාණන් වහන්සේ අනුමත කරන දෙයක්. ඒ හුදකලාව අනුමත කරන දෙයක්. මොකද අපිට වඩා දශමයක්වත් පල්ලෙහා කෙනෙක් ඇසුරු කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඇසුරු කළොත් අපි ශරණයෙන් වෙනස් වෙන්න පුළුවන්. බුදුරජාණන් සේම කියනවා. එක්ක සම කෙනෙක් නැත්නම් තමන්ට වඩා ඉහළ කෙනෙක් ඇසුරු කරන්න කියලා. තමන්ට වඩා පල්ලෙහා කෙනෙක් ඇසුරු කරන්න එපා කියන හුදකලාව ඉන්න කියලා බුදුරජාණන් සේ කියනවා. එතන මහත්යෝ. ගුප්ත භාවයක් නෙමෙයි එතන තියෙන්නේ. එතන හුදකලාව.